ජාතමා පිතාමත් තීරණාත්මක මොහොතක් නිසාතම අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් ඒ වගේම මධ්‍යම කාල සභාවත් ඒ වගේම විධායක සභාවත් රැස් කරේ. ඒ අනුව අපි ඉදිරියේදී දේශපාලන වශයෙන් කොහොමද කටයුතු කරන්න ඕන කියන කාරණාවත් ඒ වගේම මම හිතන ඔබතුමාලා මීට සති දෙකහමාරට කලින් මේ වගේම අපෙන් ප්‍රශ්න ඇහුවා. අපේ විධායක සභාව රැස් වෙච්ච දවසේ අපි මීට සති දෙකහමාරට කලින් දේශපාලන පක්ෂයේ විධායක සභාව කැඳවලා පක්ෂයේ ප්‍රතිසංවිධානය ආරම්භ කරා. ඒකේ ප්‍රගතිය බලන එක තමයි ප්‍රධානම කාරණය. ඒ වගේම ඉදිරි ජනාධිපති මැතිවරණය පිළිබඳවත් අපි කතා කරා. එදා මම බදුල්ලද කිව්වනේ අපි නියම අපේක්ෂකයන් තෝරනව හරි වෙලාවට. ඒ නිසා අපි අපේක්ෂක කියනකම් පොඩ්ඩක් ඉන්න කියලා අපි සති දෙකක් කල් ඉල්ලුවා ඔයගොල්ලන්ගෙන්. නැහැ, අපි තාම කාටවත් සහයෝග දෙනවයි කියන එක අපි අවසාන තීන්දුවට ඇවිල්ලා නැහැ. හැබැයි අපිට පේනවා ප්‍රධාන අපේක්ෂක තුන්දෙනෙක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා, ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක මැතිතුමා ඉන්නවා. ඉතින් අපි පක්ෂයක් විදිහට තාම අවසාන තීන්දුවට ඇවිල්ලා නැහැ. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ, මම එදා බදුල්ල කිව්වා වගේම අපි තෝරන්නේ පුද්ගලයෙක් නෙමෙයි, රට දිනවන වැඩපිළිවෙල මොකක්ද කියන කාරණේ තමයි තෝරන්නේ. මොකද අද වෙනකොට අපිට දේශපාලනය පැත්තකින් තියලා මේ රට වැටිච්ච තැනින් නැගිට්ටවන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද මේ රට ජනතාව තාමත් ඉන්නේ අමාරුවෙන්, තාමත් ඉන්නේ ප්‍රශ්න විශාල ප්‍රශ්න කොටකට මැදිහත් වෙලා තමයි ඉන්නේ. ඒ නිසා අපි මේ පාර මේ ප්‍රශ්න වලින් ජනතාව මුදෝ ගන්න පුළුවන්, රට ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන වැඩපිළිවෙලක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අපි ජයග්‍රහණය කරන්නේ. asianmirror.lk